බ පුංචියාලුවනේ ඔන්න වෙනද වගේම හරියටම සදහස පාට පුංචි ඕගලගේ ශිෂ්ෂත විභාගයට වැදගත් වන පාඩම් මලාවා කරගෙන ඕන අදත් අපි ආවා. එහෙනම් අපි අපේ වැසටන් පටන්ගමු මෙතමයි පුංචි අපේ වනමේර අදාාපිකරන්නේ හැන්ගෙ මුත්තන් සෙල්ලම ! <tries to get outlived> <trühosh dont people wanna live> මොප දඉන්නකු කියලා දෙන්න සතටින් ඉගෙන ගන්න නැනමීට පලන්න. ඔන්නමං ඉස්සලලාම පුංචිල් අංගිල මල්ලිලාගෙන් තේර පිරි කියපයක් කහන්නක්. බලන්න මේවට ඉක්මට මුතර දෙන පුළුවන්ද කියලා ඔන්න පළවෙනි එක. ංගුරු කකා වතුර බෙබි කොළමදුවන යකඩයකා කවුද. කවද? කෝච්චයනේ ඔන්න දෙවන එක. කාන්තාරයේ නැව කවද. කාන්තාරේ නැව යනවද කියලා හිතෙන පුළුව. කද උත්තරේ. ඔටුවා? කාන්තාාරේ නැව ඔටුවා. තුන්වෙෙන එක. වඩු බාස්ළඟ තියන රට මකත්ත. වඩු බාස්ළඟ තියන රට මුකක්ත්ත. එක්මට උත්‍රරදෙන බලන්? අන්නහරි බුරුමය? න්න අඳ මේේක. කන්න දෙනකුට ජීවත් වෙනවා වතුර දෙනකුට මැරෙනවා. කන්න දෙනකුට ජීවත් වෙනවාල වතුර දෙෙනකුට මැරෙනවාලු මකක්ද මොකක් වෙන්න පුළුවන්ද. ගින්දර හරිම රසවත් නේද. ලස්සන සිහල පාඩමිට ගිහි එෙමු. මේ තේර විලි. අයිබුවන් දුවේ පුතේ අදමම ඔගුල්න්ට ලස්සන සිංහල පාට්ටුකාවක් අරගෙන තමයාාවේ අපි ලස්සන මාත්තුකාවක් අද කතා කරන්නමං ඔගුලෙක් කල ලෑස්තිපිට ඉන්න. ඔගොළල දන්නවා ඔගොල චූටිකාලින් දන්න දන්නවා. මොකල්ද අපි මේ කරන්න හදන්න අපි මේ මොනොවද අදය අද පාඩම පම් මුලින්ම කියනවනම් මංක කියන්න අපේ මුලින්ම පාඩම අපි මං අදු ගන්නන් හදන පුතයෝගොලට තේරවිලි විසඳීම. දැන්ඔන්න යනුව අපේ අති තේට අපි පුංචිකාලෙට යනවා අපි එකේ දෙකේ පන්තියයිදං අපි මොන්ඩිසෝරයන කාලින්දලා අපි දන්නවා යාලුවත් එක්ක අපි තේරවිල්ලි විසඳනවා පුංචි පුංචි තේරවිලි යාලුවන්ගෙන් හනෝ අපි ගත්තවොත් අප හනෝ ආවය දන්නවද පුතේ ඔය දන්නවාද යාලුවෙන් හනවා දන්නවාවද පුංචිලින්දේ වතුරසයි මේ තේරවිලි දන්නවාද නේද අපි මේ වගේ තේරවිල්ලි පොඩි පොඩි දේවල් අපි පොඩි කාලින්දල හ දැන න ත ර ේ අප ඔගුන්ග විශෂ නි දේශෂත අපට තියෙනවා තේර විලි විසඳ. අපි දන්නවා පැරණී පරණ විෂනිර්දේශත් අපිට තිබුණ තේරවිලි පද පෙරලි කෙල තිබුණ ම මතකරො දන පර පානදුර නැන් මීරිය මිනේරිය මේ වගේ පද පෙරලිටිකක් අපිට පර නිෂනි ර්දේශය තිබුණ. නමුත් අලුත්තකෙත් අපි මේ අවශ්‍යම වෙනවා පුතේ මොකද මේ තේරවිලි විසඳන කොට. අපි දන්නවා දැන්ම මෙහම තේරවිල්ලක් කිවෝත්. අපිට තියෙනවා ගේ අරගෙන ඇවිදින්නේ දවල්ට මම හැගෙන්න්නේ. එල්ලවලු දළු කොල කන්නේ ගොවීගේ හතුරෙකු වන්නේ කෞුද මේ මේක කියනකොට අපි දන්නවා ගේ අරගෙන ඇවිදින්නේ එල්ලවලු දළු කොලකන් දවල්ට මම හැන්ගෙන්න්නේ ගොවීගේ හතුරෙක් වන්නේ එතගොට මේ කියන්න පුත්තේ අපි දන්නවා ගොලුබෙල්ලගැ ගොල්බෙල්ල ගැන ඒවගේ මං තව කවියක් කොගොලට කියන්න දික්දිගට කොල ඇතේ ඇඟපුරුක් මෙන් වෙත්තේ හපනපිට පැණි ඇතේ තෝරන්න පොඩිපුතේ. දැම් බලන් පුතේ මෙෙන තේරවිල්ල දික්්දිගට කොල ඇතේ ඇඟපුරුක් මෙන් වෙතේ. හපනවිට පැණ ඇතේ තෝරන්න පොඩිපුත්තේ. පුතේ මේක මතක් වෙනවදැන්. මොකද මේ තේරවිලි අපි කියන්නේ මේ තේරවිලි අපි කිවේ ගොල දන්නවා පුංචේ ගොල දන්නවා දැන් මේ කියන්නේ උද්ගස ගැන හරි එහ නම් දැන්වන්න අපි පහවි අසරවිෂණය දේශ අපිට තියෙන තේරවිලි ගැන කියල දෙන්න හදැන් බලම අපිට මුලින්ම තියෙන තේරවිල මොකක්ද කියලා. අපිට මුලින්ම තියෙනවා ගසක නොපිපෙන මල. ගසක නොපිපෙන මල. ගසක නොපිපෙන මලකව හම මොකක්ද දැන් මේක පිළිතුර. ගස්සක නොපිපෙන මල දැන් පුතාාල දන්නන්න දැන් ගෙදරිඳල අපේ දරුවු දැන් දන්නවා සහරයි කියනවා අම්මලට කියන අක්කලට කියනවා ගසක නොපිපෙන මල මෙට මේකයි. මොකක්දද බලන්න ගසක නොපිෙනෙන් මලම කාද කියලා බිම්මල මෙන්න පුතේ ලස්සන ටෝගලන්ට පේන තියෙනවා බිම්මලක් ගසක නොපිපෙන මල අපි දන්නවා බිම්මල නැත හතු නේද බලන්න මේක ඔන්න පළවිනි තේරවිල් හරි මතක තියාගන මේක ගසක නොපිපෙන මලකවොත් අපි දන්නවා අපිට මේ තියෙන් තේරවිල්ල බිම්මල හරි ඊළඟ එකට මං්‍යනවා හෙන දල මෙන්න මේකට අපි කියනවා පුතේ තුන් තේරවිල්ල තුන් තේරවිලි ඔගොල්ල විසඳලලා තියෙනවා තුන් තේරවිලි දන්නය ඉන්නවා නද එතකොට මේ විසඳර විදිහක් තියෙනමං එතෙ මයිපතේක ොගොලන්ට අර පද පෙරලි අපිට වැදගත් කියන. තුන් තේරලි විසඳන විධහක්ය. ක්‍රමයක්. දැන් අපේ පැත්තේ ඉන්දිය පරණ සීයක් කෙනෙක් එයාගෙනම ඕද ඕධයාත්. එතකොට මේක හදල තිබුණ තේරවිල්ලත් තුන්තෙල්ල පරණ බලකටදහසසි. මොකද මේ තේරල්ල පරණ කියන්නේ ආද බලකඩදාසි කියන්නේ ඔප්පු. ආදිය ඔප්පු ඕෝධයක්පු. මෙන්න තේරවිල්ල හදපු විද. මෙන්නහැ තුන් තේරවිල්ලක් අපිට විශෂණ දශ තියෙෙනවා හන දල බලන්න හෙනනම් අකුණු හෙනනම් අකුණු දලනම් දලනම් අත්දත්ත එහෙනම් ඔන්න දැන් අපි මේ තුන් තේරල් විසිසදන්න පිට හැකියාවක් තියෙනවා අකුණු දත මං අන්න මෙතෙන් තමයි කිව්වේ අපිට වැදගත්වෙනවා කියමකක්ද. මෙන්න මේ පද පෙරලි. දැන් අකුණු දත. අකුණු දත කියන එක අපි පද පෙරලි විසඳුවොත්. මෙ නොගුලන්ට පිළිතුරෙනවා දක්කුණු අත හනම් මඟයි කියනවා. හෙන දා හෙනනම් අු දලනම් දත අකුණු දත, දක්කුණු අත් මෙන්න මේ දෙෙවෙනි තේරවිල්. දක්කුණු අත. හරිද මේවට කියපුතේ අපි තුන් තේරවිල් කියල මේට කියවා තුන් තේරවිල් දැන් කලින්කිව සරල තේරවිල්ල දැන් අපි ගෙන ගත්තේ තුන් තේරවිල්ලක් අපි ඊළඟට බලමු ඊළඟට අපින මොකක්ද තියෙන තේරවිල්ල. මෙන්න තියෙනවත් අාවකක් වන්දි මුදල. දැ මේකත් දන්නු අපි මේකත් තුන් තේරවිල්ල. දැන් හිතන්න මොකක්ද කියලා. ඔන්න විඳන ද්‍යියමන් කියල දුන්න දැම් බලමු කොහොමද මේක අපි විසඳාන්නේ මෙන්න පුතේ බලන්න දරුවනේ වන්දිනම් දඩ. වන්දිනම් ද. දැන් මොකද හිතන් එම් මුදල නම් මොකක්ද. බල මුද්දලනම් කාසි දැන් ඔන්න විසඳගෙන යන්න පුළුවන් දැන්දන්නවා වන්දිනම් දඩ මුදලනම් කාසි එහෙනම් ඊළඟට මොකදද වෙන්නේ. කාසඩ දාසි ඔන්න තුන් තේරලි විසඳුව. වන්දි මුදල වන්දිනම් දඩ මුදලනම් කාසි දඩ කාස කඩ දාසි ඔන්න තුන් තේර විලි දෙක් ම කිය න්න කග ශ දේශ ය කගුලන් පහවසර දස්ක කටි ම පසටි හම මන්ගේ පන්ති ාර ගරුවර ගුරමහත් හත්මිය කියල දේපුතේ ේටික එෙන් සාපි ඔන්න දැන් කලින් අපි ගෙන ගත් ඔකුලන්ට ගෙදමි ලස්සනට බලන්න න්තේවිලික් ගෙන ගත්ත අවසානිගෙන ගත්තේ වන්දි මුදල වන්දි නම් දඩ මුදල නම් කාසේ දඩකාසේ කඩ දාසේ. ඔන්න ඊළඟට බලමු අපේ ඊළඟට තියෙන ප්‍රශ්නයමකක්ද කිය මෙන්න ලොකු ගැටලුවක්. බලන්න මේක හොඳට කියවන්න. මිනිස කොටියෙකු එලුවකු සහ තම්පලාමිටියෙකු තරැගෙන ගඟකින් ඒත්‍රරීමට ගිය. වරකට ඔරුවෙන් නගඩවිය හැක්කේ දෙදෙනෙකුටයි එ මිනිසා මුලින් කොටියයා රගෙන ගියොත් එලවා තම්පො මිටියකනෝ. මුලින් තම්පලා මටිය ගෙන ගියොත්, කොටියයා එලුවක්කන. කෙේ හෝ ගැටලුවක් නොමැතිව එ ගඩුවීම සිදුවනාා ඒ කෙේද. මෙන්න බුතේ ප්‍රශ්නය මිනිහෙක් ්‍යනවා කොටියකොයි එලුවකුයි තම්පල මිටියකුයි අරගෙන.ොයි එුවකුයි තම්පල මිටියකුයි අරගෙන මනුස්සෙක් ගමනක් ්‍යන්න්නයන්. එතකොට දැම් මේ යන්න යන කොට තියෙනවා ගංගාවක් මේ ගංගාවෙන් එ ගොඩවෙන්න ඕ ගංගාවෙන් එ ගොඩවෙන්න ඕනේ යන්න තියනෙ ඔරුවක් ලස්සනට හගන්න ඔරුවක් යන්න තියෙන හැබැයි මේ ඔරුවෙන් යන්න පුළුවන් පුතේ එක් කියන ගුණනැතම් මිනිසාත් එක්ක තවයි එකයි ගෙනයන්න පුළුවන් එක්ක කොටියගෙන යන්න පුළුවන් එහමනැත්තං එල්වාවගෙන යන්න පුළුවන් එහමනැත්තන් තම්පොළමිටියගෙන යන්න පුලුව දැන් ඔරුවට නැගලා මිනිහා කොටියාවදාගත්තොත් කොටියම ගොට ගිහි අරංගෙන කොට එලුව ම්පල මිටිය කාල් හරි ප්‍රශ්නයක්. මුලින් තම්පල මිටිය දාගෙන ගොටට ගිහිල්ල ආපහොවෙන්න ගියොත් කොටිය එල්ලුවව කාල්. එතනත් ප්‍රශ්නයක් දැන් කොහොමද මේ දෙන්න මේ තුමයා මේ එුවවයි කොටියයි තම්පල මිටියා එගුලට ගන්නේ මෙන්න ගැටලුවක්. දැන් කොහොමද මේක කරන්න ්ක් හිතන්න පපු එකළඟ එල්ුවයි තම්පොලමටියයි තියන්නත් බෑ එකළඟ කොටියයි එවායි තියන්නත් බැමකද කොටිය එුව මරගෙන් හන තම්පලමිටය ති බොත් එලුවගව ලුව තපලමිටිය දෙන්න එක් ගන්නත් බැ ඔන්න දැන් ප්‍රශ්නයක් කොහොමද අපි මෙයා මේක එගඩට අරගෙන යන්නේ චුට්ටක් හිතන් දැම් පොඩ්ඩක් හිතන් අපි බලමු ලසටෙන්න්න ගුලට ොද මේක කරන්න කියලා එතකන් චුට්ටක් ගෙදරරිඳදම් පොඩ්ඩක් කල්පන කරන්නපුතේ කොද මේක කරන්න දැන් කොහොමද මේ මනුස්්‍යයා මේකින් එගොඩ වෙන්නේ මෙක ගොඩ වෙන්නේ නද එතකොට එතකොට කොහොමද මේක එගොඩ වෙන්න කියන එක අපි බලමු දැන් ඔහුල්ලන්ට මේ ප්‍රශ්නය වනාා කියමුකු ඔන්න ොහේ කොටිය කාපු දෙෙෙන් එල්ුව කියලා තම්පල මිටිය ඉදිරක් කරයන්නේ නෑ ඔන්න ොහෙමන් තම් පලිිය ති කොටියාව දාලාලයන්න ඇලුවකානවා එචක්සාමන් තිෙලයන්නේ නෑ එහෙම කියල තියලයන්නත් බෑ අරයියන්නත් තෝනි දාලයන්නත් බෑ. එහෙනම් අපි ඔන්න මේක විසඳ විද්‍ය ම ලස්සට කියනවා ලස්සට පෙන්නවා බලන්න පුතේ මෙතනින් අපි මුලින් අරයියන්න කාවද. ඔන්න ඔයා කියල හිතන්න කො අඔරුට නැක්්ග මෙන්න ඔරුවට නැක්ග ඔන්න තියෙන ලස්සට බලන්න ගොලන්ට හොදට පේනවා ලස්සට මෙන්න ඔරු ගංග ුව ඉන්න දැන් මනුස්්‍යය ඔලුව නැගල කොටියා ඉන්න එලුව අ ඉන්න තම්පලමිටිය ඉන්න. තම්පළමිටිය තියෙන. දැන් එතකොට මෙයාට තනියෙන් මෙතන කොටියා විතරත් දාගෙන යන්න බෑ ගොට. ගියොද් කොටියා බස්සලයනකොට එලුව තම්පලමිටිය කාර. එතකොට තම්පළමිටියය විතරත් දාගෙන යන්න බෑ දාගෙනග හිලන කොට කොටියා එලුවව කාර. එහෙනම් බලන්න මුලින්ම මුලින්ම මොකද වෙන්නකි. හිතන දැන්. බලන්න කාවද මුලින්ම ඔරුවට නගග ගන්න කාවද මුලිම නක්ගගත්තේ එල්ුවව නග්ගගත්. දැන් එල්වාව ගොට අරංයන්න පුළුව. මෙන්න එවා පළමු එල්වා ගොඩට රැගෙන නම් ඔන්න අරගෙන නවා. දැන් කොටියය ප්‍රශ්නයක් නෑ කොටිය තම් පලමිටිය කන්න නෑ. දැම්මොකද කරන්න එලුවව බැස්වා ඔන්න ගොඩ. ඊට පස්සේ ආපහු වනවා. ආපහුව ඇවිල්ල ගත්තා තම්පල, තම්පලමිටිය ගත්තා. තම්පලමිටිය අරගෙන නවා මෙතෙන්ට. ත ට ග ගො ගස් තම්ප මට එලු ගට එගට නවා දැන් න්න තන්පලමටි අරගෙනවා මෙතෙන්ට දැං ටලුවක් වවෙයි සර් එතකොට තම්පල මිටියේ කනවනේ එලුවා. බලමුුවොකද වෙන්න කියලා. මෙන්න අරගෙනයනවා. අරගෙන ඇවිල්ලා තම්පලමිටිය මෙතනින් දාලා ආපහු එලුව වොනක්ග ගන්නවා. මෙන්න මේ ඔරුවට අප ඒක හිතුවේ නෑනනි පුතේ අපි හිතුවේ මේක දාලේන එක විතරයි දැන් එක පරගර එක්නියන්න පුළුවන් එකක් න අයක වනේ දැන් ඔන්න ලන්න එල්ුව උනක්ගගෙන එල්ුව වරංගෙනවා අපහෝ මේ පැත්තට ඔන්නන ලස්සට බලන්න එල්ව වරන්ෙන දැන් තම්පලම තියමේ පැත්තේ. දැන්මොකද කරන්නේ මේ පැත්තෙන් එල්වාව බස්සලා ඊට පස්ස නාක්ග ගන්නවා කාවද කොටියව් න්නටිය දැන් කොටිය වරගෙනෙනවා මේ පැත්ත බලන්න කෝටිය වරගෙන් දැම්මකද කරන්න කොටියාව මේ පැත්තෙන් නස් එත දැන් කොටිය කන්න හැන තාම්පල එතකොට බයනැතුූ මෙයාට ආපහු ගිහිල්ල එල්ුවවර්ගෙන ඔන්න ආපසු රස්සනට අරගෙන ඔන්න එළුව වනාග ගත්තා එලුවවරගෙනාව ඔන්න හොමයිපතේ මෙයා ගොඩට අරගෙනාව මන් නවතමතක් කරන්න මුලින්ම මේ අරංග එල්ුවව එල්වා අරගල ගොඩ තියලා ආපහුවෙනවා ඇවිල් අරංගයා තම්පලමිටිය තම්පලිටිය ත නින් තිය එල්ුවවාපහුණනා ගත්තා නගෙන එල්ුවවාපුහ අරංගාව මෙ ගොඩට ඊට පස්සේ එතන එල්වාව කියලා කොටිය වර්ගෙනාව ඊට පස්ස ආය මෙ ගොට ඇවිල්ල එල් තම්පලමටියග ස ස වැෙන්න්න. තියන තැනින් කොටිය බස්සලා එ එුවගේන කිය ඉට පස්ස අපපහොගේල්ලා එල්ුවව වර්ගෙන මෙන් මේ විදිර තමයි මේ තේරවිලස්ද ඕකෝ විදිට මිස්කෝලෙද හොගුලන්ට කියලා දේ. හරි දැන් අපි බලම අවසාන තේරවිල්ල සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ එම සමුදුරේ දිය මතුපිට පිපෙන්නේ. වැස්සට පිණි බබා නිතරම මෝරන්නේ අද බැරිනම් හෙටතෝරා එවන් බලන්න කවිය සත් සමුදුරේ දිය පල්ලේ උපන්නේ එම සමුදුරේ දිය මතු පිට තිපෙන්නේ. වැස්සට පිණි බබා නිතරම මෝරන්නේ අද බැරිනම් හෙටතෝරා එවන්නේ බලමුද මේක මොකක්ද කියලා බලන්න පිළිතුරුකාවිය මෙන ලස්සට තියනවා සත් සමුදුරේ දිය පල්ලේ තිබයි අල එම සමුදුරේ දිය මතු පිට තිබෙයි කොල වැස්සට පිණි බා නිතරම කැකුළු මල මස්තකයින්ට මුතු කොඩයකි නෙලුම්මල් හරි. මෙන්න තේරිවිලි කව අප තේරවිලි පාඩම මෙන නේදේ තමයි ඉගෙනගත් ඔගුලන්ට බාදගත් පසේද හන සල් ප හ විල් න තුන් තේර වෙල න පද පෙර ල තු කලන නොත් පද පෙරලිය වෙල තියවා ඒනිසා පද පෙල්ලිපාඩුම අපිට අමතක කරන්න බෑ මේ තුන් තේරරි විචඳන්න අපි ානිවාආරෙම. මේ පද පෙරලි කියනද අවශ්‍ය වෙනවා ඕන ලස්සනට අපේ අද කතක් ඇහුව කතතාක් කියන ේ වි විසඳද . එල් ව කොද කො ච කොට හොද නිච් ම්ප මටියක කොමදගෙනනිච්ච තු තෙර සඳදුව ති ටික නවත ලන්න ගුලලාන්ට ශිෂාත් බ ාගේ විෂ විදේශ තියන තේ ලි කත්තමයි මංගුලන්ට ලස්ස ට අද කියල දුන්නන්නේ ඒ නම් පුතේ අදට මාවගුලයින් සමගන්නවා සෙලු දෙනාටම ආයි බවාන්. ශ්‍රීලාංකීගේ ප්‍රේක්ෂක ඔබේ ආදර යද්දිනාගත් කුරයානු කතාමාලාව සුජාත දයන් ගුර ගෙදරට ගින් අකර ගෙනගන්නවද හොරෙම ඇතක කිය තින නේද ගුරු දරට යන්න පා කියල අපේම්ම හරි නපුරයි අම්මනවේ නපුරු ඔයා තමයි ඇයිද අම්ම කියනදට කකරුවෙන්නත්තේ මාර්තු මස පළමුොයඇගෙ දින සිට පස්වරු හයයි තිහට ජාටිකරෝපවාහිනිය දිදුූලන්න මිනි කැටමුතු කැත සොයායන ගොල්ගෙන පරපුරට ඉනිමං තනන සම්ප්‍රදාය හා නව්‍යකරණී පෙළගැස්ම. මුතුහර සෑම අගරවාධාවකම සබසු පහට ජාතික නාලිකාවීෙන් ලකාම්බ මු. ජාතික නාඩිකාව කොම්මාරිකාස සිලති පබල් රෝවයිට් වගින් සුදු ඇදුම් සුසුදු කරයි බල් රෝසසූදයි. නැවතත් සුපු රුදු වට සනානය. දරන දළලපතාලට සුභ දවසක් පාර්ථනා කරමින් ජාතිකර රූපවායනියේ නැනමිහිර ශිෂෂත් විකාංශනය සමඟ පාඩම් මාලාව සමග එකතු වෙන මොතේ අපි සූදාන වෙන පුතාලාගේ සුවිශේෂී පාඩමක් වන පරිසරේ අපි ලක් වැසසිය පාඩම. අපි දන්නව නේද වීයා ශ්‍රී ලංකන් කියන පාඩමේ අපි සූදානග අපි ධන්න ප්‍රධන ජාතීන් හතරක් පිළිබඳව අපි ගෙනගන්න මොනාදපුතේ සිංහල දමීල මුස්ලිම් බර්ග ඔයිට අමතරව අපි ඉිගෙන ගන්න තියෙනවා ආධිවාසීන් පිළිබඳව අධිවාසීන් පිළිබඳව කතා කරනකොට අපිට ඉතිහාසට යන්න වෙනවා විජයකුමාරයා පැමිණි කාලේදී ඉ අනතුරුව කුවේනිිය සමඟ වවාහෝ බවත් ඉන් අනතුරුව ජීවහත්තසාහ දිශාලා යන දරු දෙන්නෙක් ලැබුණබවත් පසුව විජය කුමාරයා විසින් කේනිිය සහ දරු දෙදිනා රජමාලිගින් පිටමං කළ බවත් වන්සකත්ාව සඳහන් වෙනවා. ඉතින් කවේනිිය ලතෝනි තියතිය ගියායිකෙ ලපි අහ ලතිීනවා. එ ලතෝනි තිබ්බ ගල තමයි යද තෝනිගලකි ලපි හඳුන්නන්නේ. ඉතින් ඒ වගේ ඉන් අනතුරුවක්වේණිය විසින් ඒ කරපුලද වරදට ඒ යක්ක්ස රැහේ පිරිස්ක්වේනිිය පිටමං කලාතර දරු දෙ දෙෙන. සබරගම කඳු වැට යැව් බව සඳහන් වෙන. සමාරවිට අපිට අහන්න තයෙනෙකු ව ගල් ගසල මරලදැම්ම කියලා. කෙසේ වෙතත්. ජීවහතසාහ දිශාලගෙන් ශ්‍රී ලංකාවේ ආදිිවාසී පරපුර නිර්මාණය වෙනවා. ඉතින් එයා ගිය සබරගම කඳු වැටියටන. ඒ නිසා ආදිිවාසින්ට කියනවා අපි සබර කියලා. ඊට අමතරව කියනවා පොලින්ද කියලා. ඊට අමතරවත් කියනවා විදල්ල සත්තු මැරපු නිසා මරණ නිසා කිය කියනවා කෙස යොතත් පුතේ ලංකාව ආධිවාසයෙන් අපිට කොට ස්කීපයකට වෙන් කරන්න පුළුවන්. ගස් වැද්දා ගල් වැද්දාඒ වගේ ගම්වැද්දා වෙරලබඩ වැද්දා වශයෙන් අපිට මෙ ආධවාසන් වෙන්කරලා පෙන්න්නන්න පුළුවන්. තින් අපි දැන් සූදානම් වෙන්නේ. ඒ ආධිවාසීන් පිළිබඳව පුතාලට විෂය නිර්දේශය රනුව හොඳ දැනුම් සම්බාරයක් අදදින ලබාදින්න. ආධිවාසයෙන් ජීවත්වන ප්‍රදේශ දැන් අපි දන්නවා ආධිවාසිීන් ජීවත්වන ප්‍රදේශ ගත්තාහම හෙබරව යක්කුරේ ග්‍රාදුුරු කෝට්ටේ නිල්ගල රතුගල දබාන සහ ස්ොරබොර කියන ප්‍රදේශවල ආධවාසයන් ජීවත්ව වනවා ති ආදිවාසිීන් ගැන මේ ස්රබොර ගැන කියනකොට මට ොංචි කවයක් මතක් වුණ. සොරබොර වැවේඒ ගෝඩත්න් ඉන්නේ වැද්දෝ සොරබොර වැවී මේ ගොඩත් ඉන්නේ වැද්දෝ සොරබොර වැවේ දෙගොඩම ඉන්නේ වැද්දෝ සොරබොර වැවී බැස පීනන්නේ වැද්දූ දැන් ඔන්න සොරබොර වැවගෙන කනකොට වෙලට ආදිවාසයෙන් අම් පුතාලට අමුත්තක වෙනේ එකක්නේ හොඳයි අපි යම් ඉදිරියට මේ වර්තමාන ආදිිවාසී නායකයා පේනව ඇති උරුවරිගේ වන්නේලා ඇත්තෝ. එ වගේම මිට පෙර උරුවර්ග තිසා හාමි ආධිවාසී නායකයා සිටියයි අනතුරුවතමයි පුතේ ආදර නයතුවේ මේ වර්තමාන ආධවාසී නායක ඔබ විවිධ වැඩසටහන් වලදී මෙතුමන්න දැකලා ඇති. අපි හලති එන විදිහයට ධාන්‍යවර්ග එ වගේම. විශේෂයෙන්ම කැඳවර්ග දේශය ප්‍රාණයන්ගෙන් විතරක් මස්මාන්ස අනුභව නොකරන කෙනෙක් හැටියට මේ අධවාසිය නායකයා අපිට හඳුනා දෙන්න පුළුව. එහෙම නම් අපි ඊළඟට යන අඉදිරයට. අධවාසින්ගේ කුලවර්ග තිබෙනවා. ඌරුුවරිග මොරාණවරිගේ උනපානවරිගේ නබුඩන්වරිග තලාවරිගේ කියලා. දකොට අපි නැවත්ත බලමු. අධවාසීන් ගැන මේ අවස්ථාවේද. ඔබට පෙනෙනවා ඇති ඌරුුවරිගේ මොරාණවරිගේ උනපානවරිගේ නබුඩන් වරිගේ තලාවරග. දැන් මේ කුලවලින් විශිෂ්ටම කුලයක් හැටියට උසස්ම කුලයක් හැටියට මේ ඌරුුවරිගේ පිළිගන්නවා. ඇත් අතීතයේ නන්ද කියන ආදිවාසී නායකයා විසින්. ඒ වල්ලි කියන ඌරෙක්ක. විසින් හාරලද වලක ඉපදුණු ඒ වල්ලිය හැදි දැඩි කලාය කිය සඳහන් වෙනවා. පසුව කතරගම දෙවියන්ගේ භාරයාාවට පත්වෙන වල්ලිය අම්ම කියලා සඳහන් වෙනවා. හොඳයි අපි යන වෛදිරියට. අධවාසියන්ගේ ඇඳු ද පුතාලට පේනව ඇති එ අය අතීතයි සත්ව හම් පාවිච්චි කලාා. එ වගේම වර්තමානයනං දරණය දුවපුතේ අපි දන්නවා දම්ඹානටම ගිහම නේද සරම් හා රෙද්ද හැට්ටය මේ අය භාවිත කරනවා. එතකොට සරමහා රෙද්ද හැට්ටේ ඇඳගෙන දම්බානින් ආධිවාසීන් පිළිබඳව ඔබ දැකල ඇති. ඉනට ආදවාසීන්ගේ භාෂාව පාශාවපුතේ ටිකක් අපිට වඩා වෙනස් ගමට කියන්නේ ගම්පොජ්ජ පැහොට කියන්නේ වැවපොජ්ජ කාවටනකින ලංකාපොද්ජ කියලා. එගේ. මහත්තයට කෙන හූර කියලා. පුතාලා විශේෂයෙන්ම කියවලයා තිනේද. මහා බැද්දේ සුදු ගෝනා ඩොක්. ඉස්පිටල් එතුමන්ටකිවේ සුදුහූර කියලා. රටේ නායකට මහුර කියලත් කියනවා. එ වගේ මහත්තය හර එගේ කුකුලට පිහාටු බරිය කියනවා. ඊළඟෙට ගුරල්ලට කියනවා චප්පිය කියලා. රෙද්දට කියනවා කෝනම්පොජ්ජ කියලා. යනුවට කියනව මංගච්චනවා කියලා. අම්මට කනවා අම්මිල ඇත්තු තාත්තට කියනවා අප්පිල ඇත්තව කියලා හොඳයි එමනං අපි ඉදිරියට යාමු. ආදිවාසින්ගේ ආහාර දැන් මේ ආදිවාසිීන් පුතේ පරිස්සරයට හානිවන ලෙස එයාලා සත්තු විනාස්ස කරන්නේ නෑ ල මී පැනිිවල ගිල්ලු වෙේල් ලද මස් අනුභව කරනවා අලවර්ගඒ වගේ දාන්‍ය අය තමන්ගගේ ආර වස ඉංගෝදාගන ඉතා මතරව බෙලිමල් පානවර්ගනේද රණවරා මල්වාගේමා පානවර්ග යොදාගම් මල් යොදාගෙන ඕවුන් විසින්.ඒ වගේදී ඔබට මතක් කරන්න ඕන ගෝනා කියන සතා අදනම් කරගෙන තමයි මෙයගේ ආදිවාසී කණ්ඩායම්මල දඩයම් ක්‍රමය ආරම්බෙ ල අතිී හොඳයි අපි ඉදිරියට යන. ආධිවාසීන් දෙවිවරු අදහනු කළුගල් බන්්ඩාර් දෙියල ඇත්ත සඳුගල් බණ්ඩාර් දෙියල ඇත්ත ඉරුගල් බණ්ඩාර දෙියලා ඇත්ත සමන් දෙවියන්ගේ අක්කා මහලොකුවෝ මහලොකෝ එයි තාමත් ගෞරවවෙෙන් අනු වගේ යකුන් පිදීම විශේෂයෙන්ම ආධවාසින් හරිම්ම බයයි තමන්ගේ දඩයම් වරදී කියලා එනිසා කන්දයකා බිලිදී බිලිඳියකයයි යාලා බයක් තියෙනවා මේ බිලිඳී අකා විසින් එයාලග අහිංසක දරුවෝ විනාශ කල දවි කියලා. එ වගේම කන්දයක් දඩයම් වරද්ධයි කියලා එගුලන්ට බයක්ක්තියනවා. ඒ නිසා මේ අයි මොකද කරන්න යක්ක්ෂ වන්දනාව බොහෝවිට කරනවා. එ කරනකොට යකුන් පිදීමේදී ඉතාමත් ගෞරවනීය ලෙසත් භක්තියෙන් පිදීම් කටයුතු කරනවා. දැන් ආධවාසීන් විසින් යකුන් පිදීමේදී කන ශුවිශේෂී අවස්ථාවක් තමයි කරහනටුම් කිරිකොරන්නටුම විශේෂයෙන්මගොල්ලෝ එක කණ්ඩායම යොදාගනු ලබන්නේ තමන්ට වෙන යක්ෂ බලවේගවලින් වෙන කරදර අඩුවෙලා ඒ ආදවාසී ජන සමාජයට. ගෞරවය ඒ වගේ සත්තුට සැපත නිරෝගී බව ළඟාවෙන්න තමයි මේකට යුත්ත කරන්නේ තින් ඔය වෙලාවෙදී බොම ලස්සන කවි කියේනෝ. මේ අයි සතුට වුණහාම බොම ලස්සන කවි කියනවා. එ වගේම ඒ අයට ආවේනිික වූ ජන සංගීතයක් ආධිවාසීන්ට මාවේනිික වූ සංගීතකුත්තියනවා ඒ අයට ආවේනිික වූ ගීත තිබ ඉතියි අපි එකක් ආලබල. මාමිනි මාමිනි මාදයියා ගෝයා පුච්චා කමුදෙයියා ගෝබඩවැල්ටික තොට දෙනයි මාමිනි මාමිනි මාදයියා කියලා මේ අය මේ විදියට ගායනා කන්නවා. ඒ අයි මේ කැලෑවි ගිහින් ලීකින් තමයි හිරමනේ වගේ හදාගන්න. ඒ ලිය වල් කරලා නිරමණේ වගේ හදාගෙන ඉන් පස්සේ කිරිටික අරගෙන කොරහක තියල එකට ආාරකවබදක් ඉන්න ඇති නේද දැ මෙතැන අපිට දක් ඉන්න තියෙනවා. ඒ ආධාරකයක්කුට තියල විශේෂයෙන්ම ඔවුන් ඉතාමත් භක්තියෙන් නිතුව ඒකුරු කිරිකොරහ නැටුම ශාන්තිකර්මය සිදු කරනවා. එසේ නම් අපි පරිස්සරය පාඩමේ අපි ලක්වැසියෝකේන. පාඩම තුළ ආදිවාසී ජනකණ්ඩායම පිළිබඳවයි අදාාපි ඉගෙන ගත්තේ එසේ නම් මෙවැනිම පරිසර පාඩමක් තුළින් අපි ඔබ රූපෝවාහිනී නැනමිහිර ඔබේ ආදරණීය ශිෂ්ෂත්ව පාඩමත් එක් එකතුවෙන බලාපොරොත්වයෙන් යුතුව සමුගන්නවා ඔබ සැමටම ආයුබෝවන් කොමර්ශල් පඩ රන්නය විත රත ඉතින් පුංචයාලෝ පාඩන් කරනවා වගේ සෙල්ලන් කරන්න තමත කරන්න පමකද විනෝදෙන් ඉන්න එකක විනෝදයෙන් ඉදල ාඩන් කරනකට හරිම නිද හස්මනසට නිදහස්. ඉතින් අපි රස්සන සිංදුවක උත්තහලා පුංචි විරමෙට ග කියලීම. ජෑම් ප්‍රීමමස්ටිල සෝස් ප්‍රීීමමස්ටෙල අපි හැමොව කැවති ශ්‍රීලක් ඔන්නමලේ හෝයනමන නිෙලාාවරෙන් හත්න්තබිඳෙයි क्यालनि गङ्गे हर बलावरि दुखारी කවිය පාරු කවයක්තමයි මංකිව්වේ ජනකවි කියයන්න මොනාද. අතීතයේ මිනිස්සුන් විධවෘර්තිීන් වල නියලුණාඉ. ෘතින් වල ියල්ලනකුට තමට දැන කාන්සිය පාලුව මහන්සය නිවාගන්න තමන්ගේ සිතට ආපු අදහස තමගේ හිතටාපු අදහස් වලින් කවි කවි නිර්මාණ කරලා තියවා ඒව තමයි අපි ජනකවි ක කියෙලා හඳුන්න්නන්නේ ජනයා විසින් නිර්මාණය කරපු කවි තමයි ජනකවිකෙල් හඳුන්දන්නේ. දිම් විත ජනකවි තියනවා ගොයම් කවිතියෙනවා පැල්කවිතියෙනවා පාරුකවිතියෙනවා පල් කවිතියෙනවා මේවාගේ ගොඩක් ජනකයිවර්ග තියෙනවා. ඉතිං අපි දැන්සෝ දනම්වෙන්නේ ජනකවි ගැෙනගෙනගන්න. අයිබෝන් මගේ දුවේ පුතේ, අප ජනප්‍රියම් වැඩසටහන ශිෂාතු දරුවන්ගේ නැනමිහිර වැඩසටහන තුළින් අපේ ප්‍රාථමික පන්තියේ සිංහල සහ පරිසරේ විෂේයට ඉතාමත්ම වැදගත් පුතේ ඒ වගේම අපේ සමාජයෙන් ගිලිහිලා යන. අපේ ජනකවිය පිළිබඳව මගේ පුතාලට අවබෝධයක් ලබාදීම සඳහා තමයි මම අද පුතේ මේ ජනකවි කියන පාඩම පුතාල වෙනුවෙන් තෝරා ගත්තේ. හොඳයි මගේ පුතේ. පුතාල දන්නවනේද ජනකවි ගායනා කළේ ඇයි කියලා. ඕහ පුතේ මේ ජ කෞද්ද ලිව්වෙ කියලා මෙන්න මෙයා තමයි ලිව්වෙ කියලා අපට කත්රෝ කෙන්ෙක්ව දෙන්න බෑ. මොකද ජනකවියක් බිහිවෙලා තිීන්න මගේ පුතේ කීප දෙනෙකුගේ එකතුයි. පුත නකවයක් ගායනා කළේ මිනිස්සු ඉස්සර කාලේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරනකොට තමන්ගේ දුක පාලුව තනිකම නැතිකර ගැනීම සඳහ තමයි පුතේ මේ ආකාරයට ජන කවි ගායනා කළේ. පුතේ පතල්හාරණකොට පතල් ගැන කියවෙන කවි කියනවා. ඒවල්ට කියනවා පුතේ අපි මොකද? පතවි කියලා ගොයම් කපනකොට පුතේ මිනිස්සු කවිගායනා කළ ඒවල්ටිකනෝමුකදද ගොයම් කවි කියලා ඔය ආකාරයට පුතේ අතීතය මිනිස්සු වෙහෙස මහන්සි වෙලා වැඩ කරනකොට තමාට දැනෙන වෙහෙස මහන්සිය පුතේ නැති කරගන්න ගායනා කලපු කවිවල්ටිකනෝමුකදද ජන කවි කියලා ඊට පස්සේ අපි බලමු ජන කවිවර්ග තියෙනව පුතේ කීපයක්. බලමු අපි ඒ ජන කවිවර්ග මොනවද කියලා. බලන්න කුමයි පුතේ මොනාද කියලා තියෙන්නේ. ගොයම් කපනකොට කියපු කවිවලට අපි කියනවා ගොයම් කවි කියලා. ඒ වගේම පුතේ පතල් හාරණකොට කියන කවිවල්ට අපි කියනවා මොකක්ද පතල් කවි කියලා. ඒ වගේම පුතේ, පාර පදිනකොට මොකද දැන් අපි අනවගේ සුකෝබ්බෝගීවාහන තිබුණි නෑ. නේද. පාරුවෙන් තමයි පුතේ ඉස්සර කාලෙ මිනිස්සු සමහරක් ගමම්බිමන්ගේ. එතකොට මේ පාරු පදිනකොට කියපු කවිවලට කියනවා මගිපුතේ මොකදද පාරු කවි කියලා. ඊගවට බලන්නක පුතේ ආ! නෙලුම් කවි! මොකද මගිපුතේ නෙලුම් කවියක් කියලා කියන්නේ. ඔවු පුතේ නෙලුම් කවියක් කියල කියන්නේ. ගොයම් පැල්ල සිටවනකොට කියන කවිවලට හොඳයි. බලමු අපි ඒගාව කවිවර්ගය ආ! පුතාලා දන්නවා පුතේ මොකදද මිනිස්සු මහන්සි වෙලා හේන් ගොවිතැන් කරලා. එතකොට පුතේ ඒගොල්ලන්ගේ මේ හේන් ගොවිතැන් වන සත්තුන්ගේ ආරක්ෂා කරගන්න එයාලා මහරෑතිස්සේ පුතේ පැල්රකිනවා. අන්න එතකොට තමන්ගේ පාලුව. කම නැති කරගන්න කියපු කවිවට අප කියනව මොකක්ද පැල්කවි කියලා. හොඳයි පුතේ. ඊ පස්සේ දැන්වගේ පුතේ මහා විශාල බරවල් ගිනින්න ලොකු ලොකු අහන තිබුණ නෑ. කරත්තයෙන් තමයි පුතේ ගිනිච්චේ ඕනම දුර පලාතකට බර. අන්න එතකොට කියපු කවිවලට කියනවා මගේ පුතේ මොකක්ද කරත්ත කවි කියලා. හොඳයි. එහෙනම් මගේ පුතේ මමාද කල්පනා කරා. මගේ පුතාලට හරිද ලස්සනට මෙන්න මේ කවිවර්ග ගායනා කල්ල පෙන්න්නන්න. ඔන්න මගේ පුතාල හොදත හගෙනඉන්න මැනික. හොදට හගෙන ඉඳලා. ඒවා ඔයාලත් ඒ තාලේටනුව කියන්න පුරුදුුවන්න ඕන. හොඳයි මගේ පුතේ. එහනම් බලන්නක ඔන්න මම මුලින්ම මගේ පුතාලට ගොයම් කවියක් වි කීපයක් කියල දෙන්න තමයි බලන්නේ ඔන්න බලන්න පුතේ මොකක්ද කියලා පලවෙනි කවිිය බලම අප අපි ඉරුදවියන්ගේ ඉරගලගවා සඳ දෙවියන්ගේ සඳගලගවා ගණ දෙවියන්ගේ කෝවිලගවා අපිත් කියමු කවි ගොවිපලගාව අන්න බලන්න පුතේ. ඒ ගොයන් කපනකොට කියපු තවත් අලංකාර කවියක්. ඊගාව කවිය බලන්න පුතේ මේ පුතාලගේ විශේ නිර්දේශයට අදාළ කවී බලන්න පුතේ ඒ ඉතාලිමොකක්්ද කියලා රන්දකැතිගෙන. නිති සෑර සේනවා රත්රාන් පටින වටදිලි සේනවා රිවිදුටු පිනිබිඳු ලෙස පාාවනවා දුම්බරකේතේපි ගෝයාම්කාපනවා හරි! ඔන්න පුතේහෙන අම්මම කවි දෙකක් අලංකාරව ගායනා කළා. මගේ පුතාලත් මොකද කරන්න ඕන මේක නැවත නැවතහල පුතේ ඔය විදිහට සමාජයෙන් කිලිහි යන ජනකවිිය ආරක්‍ෂා කරගන්න පුරුදුුවෙන් ඕන. ොයි මග පුතේ අපි බලමුක තවත් කවිවර්ගයක් ! මොකදද පුතේමේ තියෙන්ද. පතල් කවියක් පතල් වැඩිපුරම හාරන්න කොහේද? ඕ! රත්නපුරේනේද. අපි රුවන් පුරේ කියලත් කියනවා. මැනිික් වැඩිපුරති නිරුවන් පුරේනේ. අන්න එතකොට පුතේ පතල් හාරණ කොට කියපු කවිවලට කියනවා මැනික මකදද අප පතල් කවි කියලනේද හරී දෙහෙස කර වැඩක්. හොඳයි. ප හමුම මේකකි තාලි බලමු කකොමකක්ද කියලා සූරිය සුන්නේෙර සත්න් වටකැර කුණාදුෝ සූරිය යන්නේන සකගෙල උනා දෝ වීරිය කරන රාහුට අසු උනාදු දෝ හොඳයි ඒකිවේ පුතේ මොකද්ද අපේ පතල් කවියක්. හොඳයි ඔන්න බලමු අපි ඊගාවට මොකද තියෙන්නේ කියල පුතේ ඕහු මොකදදමේ තියෙන්නේ නෙලුම් කවිියට. ඔන්න එහෙනම් බලාගන්න නෙළුම් කවිය කොහොමද ගායනා කරන්න කියලා. හොඳයි. චොප්‍ර් පක් කරලිකාරරසයක් තෙල්ගාලාහිස පිරන්නනෝ ඇටවැල අරගෙන බැඳගන්නැහනෝ සේලේනවට ඇඳගන්නැහනෝ ගොයම් කපන්නට යමුවපි නැහනෝ හොඳයි මොකක්ද පුතයේ කවිය, ඒක තමයි පුතේ මොකදද ගොයම් ටැල ඉන්දනකොට ගායනා කරපු මොකක්ද පුතේ කියන්නැහැමෝම නෙලුම් කවියක්. හොඳයි. පුතේ එහිනං ඔයාලට මංහිතන්නේ තේරෙන් නැති මොනවද ජන කවිවර්ග කියන්න කියලා. ඔන්න මං පුතාලට කීහිපයක් විතරක් පුතේ කියල දුන්නා. අපේ විෂයනිර්දේශයට අදාළව ඒ නම් මගි පුතේ හතර පහ, පරිසරේ වැඩ පහසු කිරීමේ මං කියන තේමාවන්ට සහ සිංහල විෂේයට අපිට ඉතා මත්ම වැදගත් අපේ සමාජයෙන් ගිලිහිලා යන්න මේ ජනකවි. එනම් මම් මගේ පුතාලට ආර අධනා කරනවා. අපේ සමාජයෙන් අපේ මේ ජනකවි ගිලිහිලා යන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න තා අද ඉඳලා අධදිිෂ්ඨාන කරගන්න මයි පුතේ. එහෙනම් අපි අද නැනමීරතුලින්. ඔබගෙන් සමුගන්නවා සියලු දෙනාටම සුභ සන්දයාවක් වේවා සියලු දෙනාටම ආයිබුවන්දුවේපුත. ඔන්න පුංචයාලුවනේ අදට අපිට යන්න වෙලාව හරි. ඉතිං දුක්වෙන්න පාල ලපනසතියේත් සඳු දහවස පහට. ූපහනිස්සරට වෙල සූදනම් වෙලායින්න පුංචි අපේ අනඩමිහිර වැර්සට හනත් එක් එකතු වෙන්න. ඉති ලබන සතියෙත් පුංචි ඕලග ශෂත් විභාගයට වැදගත්වන පාඩ මාලාවා කරගෙන පියන්නක්. එහෙනම් අදට ගිහෙෙන් එන්න. මතකයිනෙ? මෙන්න මේ මූනෙම්මන්නෝ නේ ගියගන්නක් සුබ සතියක්.